බෝරටික දෙන්න ගියාමිය වයින්දා නන්දට දෙන්න ගියාමිය කොයියද බෝරටික දෙන්න ගියාමිය දියෝ දියෝ බෝර දියෝ 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 බෝර දියෝ 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 බෝර දියෝ 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 බෝර දියෝ මේ අහිංසක ගොවින්ට තිබ්බ කන්නයක් පවා ගන්න නෑ. පොහොර යනවා වහින්දානන්දම මේ මාගස්සර වත්ත වවනවා. එයාට පොහොර දිනවා. මේ අහිංසක ගොවින්ට පොහොර නෑ. අමතිලා පුළුවන් නම් ගෙනියන්න අපිව. මෙතන අරගල කරන්නේ ගෙවල්වල ඉන්න බැරි කමට නෙමෙයි. මේ අහිංසක ගොවින් ගාව අත්ත වශයෙන්ම කිව්වොත් එක ගොවියෙක් ගාව කම්කරුව 5-6 දෙනෙක් වැඩ කරනවා. අද ඒ කම්කරුවන්ට රස්සාන. ඒවට ඔක කියන්නේ කවුද? හෙටයි දෙන්න කාල් නෑ. හල් ගෙනවා චීනෙන් ගෙනවා ඉන්දියාවෙන් ගෙනවා හර ඉස්සලා කතා කරව අපේ සහෝදරයෙක් වගේ එතකොට ඒවට වකුගඩුව මරු හැදෙන්නේ නැද්ද මේ වගේ තුප්ප නීච තුප්පයි ආණ්ඩුවක් මම දැකලා නැහැ මේ මගේ වයසාලු මම දන්නවා අනිවාර්යෙන් බුද්ධයන්සල් නිලධාරි මාව අත්තඩංගුවට ගනි ඒගොල්ලෝ අවිල්ලා ඉන්නේ ඒකට තමයි හැබැයි මේ ගොවි අරගලේ අපි මෙතන ඉන්නවත් නැහැ එක්කෙනෙක් හරි අත්තඩංගුවට ගත්තොත් මේ අරගලේ අපි මෙතන ඉන්නවත් නැහැ ආණ්ඩ ඒකත් ඔබතුමාලත් මත තියාගෙන මේ අරගල කරන්නේ අපිට කණ්ඩ විතරක් නෙමෙයි මේ රටේ සමස්ත ජනතාවට මහරහදන්නේ අපි මේ කැස කවන්නේ ආන්නේ ගත්ත ඔබතුමාලා තේරුම් ගන්න මාධ්‍ය සහෝදරන්ට මම කියන්නේ පුළුවන් තරම් මේ ගොවි ජනතාවගේ පැත්තේ ඉඳගෙන ඔබතුමාලා අපිට උදව් කරන්න මේ අහිංසක ගොවින් ටික නුවරඑලියක කොල්ලෙක් රස්සා හොයාගෙන ගියේ නෑ දැන් හෙට අනිද්ද පාරට බයින්නේ රස්සා ඉල්ලලා හයි මුන්ට වවන්නේ නෑ ඉඩම් මෙන්න මේකේ ඉඩම් ටික මං කොල්ල කනවා පාම් එකේ අඹේවල ඉඩම් ටික මං කොල්ල කනවා පාම් එකේ ඒවා අමතිලා ඒවා යටින් කේ
එකෙක් වරෙන් ඉඳන් ගල්ලක් අල්ලන්න මේවල මේ කොල්ලොක්කම් බස්සලා මම ඉඳන් ටික අල්ලන්නේ වැඩ කරේ නැත්තම් මේ පිළිමාන ගොවි සංවිධානයක් වශයෙන් අපි වැඩක් නැහැ බොහොම ස්තුතියි ජනතාවගේ මහා ඛේදවාචයකට මුණ දීලා තියෙන 70%ක් ගොවි ජනතාව අද මුළු ලංකාවේම අසරණ භාවයට පත් කරලා තියෙනවා. මේ ආණ්ඩුව අපිට නිකම් පොහොර දෙනවා සානාධාර රුපියල් 358 පොහොර දෙනවා. ඒත් නුවරඑල ජනතාව කවදාකවත් සානාධාර පොහොර ඉල්ලුවේ නැහැ. හොඳ පොහොර ටිකක් වැඩි මිලට දුන්නත් ඒ නුවරඑල ජනතාව කාටවත් ආණ්ඩුවට බරක් වුන්නේ නැහැ. ආණ්ඩුවේ පවතින ඕනි රජයකට ගොවි ජනතාව ඉන්කම් ටැක්ස් ගෙවලා ඒ ජනතාව සෑහෙන රජයේ දියුණුවට වැඩ කරපු ගොවි ජනතාවක් නුවරඑල ගොවි ජනතාව. ඒ වගේම ගොවිය අපේ ගොවියෝ ළඟ සේවකයෝ අඩුම තරමේ දෙන්නේ තුන් දෙනෙක් වැඩ කරනවා. අද ඒ ගොවි ජනතාව ළඟ වැඩ කරන සේවකයන්ට රැකියාවක් නැහැ. ඒ රැකියාවල් ඔක්කොම නැවතිලා තියෙන්නේ. ඉදිරි කන්නේදී මොනව වෙයිද කියලා හිතාගන්න බෑ. ඒක නිසා ගරු ජනාධිපතිතුමනි ඔබතුමා ගත්ත මේ තීරණයෙන් කොම්පෝස් පෝර කියලා දෙනවා. ඒකේ යකඩ කෑලි, කම්බි කෑලි ඒ වගේ නොයෙක් විවිධ ජාති තියෙනවා. ඒවා ප්‍රමිතියෙන් යුතුද කියලා දන්නේ නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කිසිම අනුමැතියක් නැති පොහොර වර්ග දෙන්නේ. ඒක නිසා අපි කරුණාවෙන් ඉල්ලා සිටින ඔබතුමා ගත්ත පියවර පස්සට අරගෙන මේ ගොවි ජනතාවගේ 70%ක් පවතින මුළු ලංකාවේම ගොවි ජනතාවගේ දුක අඳුනාගෙන මේකට විසඳුමක් ලබා දෙන්න කියලා. නැත්තම් එහෙම ආහාර ඉඟේකට අනිවාර්යයෙන්ම 2022 ඉවර වෙනකොට මුළු දිවයිනේම ආහාර ඉඟේකට පවතින බව මේ සියලුම ගොඩ ජනතාව වෙනුවෙන් අපි ප්‍රකාශ කර සිටිනවා. මේ උද්ඝෝෂණය කරන ඇත්ත වශයෙන්ම මේ පක්ෂ පාට ભેද නැතුව මම හිතන්නේ මෙතන ඉන්න ගොඩක් අත උස්සලා බලන්න පොටෝ වල ඡන්ද දීපු කට්ටිය. වැඩි හරියක් පොටෝ වල ඡන්ද දුන්නේ. අපි මේ ආණ්ඩුව පෙරලන්නවත් ආණ්ඩුව වටණ්ඩවත් නෙවෙයි මේ උද්ඝෝෂණය කරන්නේ. ඇත්තෙන්ම තව මාසයක් යනකොට නුවරඑලියේ ජනතාවට සම්පූර්ණ හාමතේ ඉඳ වෙන්නේ. ඒ අපි හාමතේ ඉදියන් පස්සේ මුළු රටම හාමතේ ඉඳ සිද්ධ වෙනවා. මොකද අපිට වවන්න ක්‍රමයක් නැහැ. පොහොර ටික බෙහෙත් ටික නැත්නම් ඇත්ත වශයෙන්ම නුවරඑලිය වවන්න බෑ. දැන් මං අහගෙන කියනවා එක වෛද්‍යවරයෙක් කියනවා මේ පොහොර බෙහෙත් දෙනවා වකුගඩු දෙන්න ඕන කියලා. මං ඒ වෛද්‍යවරයාට කියනවා නොදන්න දේවල් කතා කරන්න එපා. තමුන්නාගේ සෞඛ්‍ය ගැන විතර කතා කරන්න, කුෂිකර්ම ගැන කතා කරන්න දෙන්න එපා. මොකද එතුමාගේ මං අහන්න කැමති පිටරටින් අරක්කු ගේනකොට වකුගඩු කීයක් ගේනවද? පිටරටින් සිගරට් ගේනකොට වකුගඩු කීයක් එතුමා ඕඩර් කරලා තියෙනවද? ඈ එතුමාට අහන්න ගන්න සර්ගේ ඉන්දියාවෙන් පරිප්පු ටික ගේනවා, ඉන්දියාවෙන් බීලු ටික ගේනවා, හාල් මෙට්‍රික් ටන් ලක්ෂයක් ගේනවා. එතකොට වකුගඩු කොච්චරක් ඉන්දියාවේ ගෙනත් තියෙනවද? ඒ දොස්තර මහත්මයා මං අහනවා කියලා මේ රටේ ප්‍රසිද්ධ කරන්න කියලා. එතුමා සර්ට කියනවා සර් වකුගඩුවක් ගේන්න බෑ මේ පොහොර බෙහෙත් දුන්නොත් කියලා. මං අහනවා නුවරඑලියේ මහරහොල්ට ගිහිල්ලා අහන්න මාසයකට වකුගඩු රෝගී නුවරඑලියේ දිස්ත්‍රික්කෙන් කොච්චර එනවද කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. වකුගඩු අමාරු හැදෙන්නේ නැහැ මේ බෙහෙත් පොහොර ගැවුවා කියලා. ඒක නිසියාකාර හොඳ පිරිසිදු ජලය ටිකක් පොළොන්නරුව අනුරාධපුරයට දුන්නනම් මේ වකුගඩු රෝගී ඇත්තෙන්ම නැති වෙනවා. ඒක අර මේ පය බරවඩ පිටකර බෙහෙත් බඳිනවා වගේ වැඩක් තමයි මේ ආණ්ඩුව කරන්නේ. ඇයි මේ ඇමතිවරුන්ට මොලේ කියන එක නැද්ද? මේ ජනතාව මෙච්චර අපිට අද මේ කොච්චර වැඩ තියෙද්දිද අපිට මේ සතියකින් දෙකකින් පා යන්නේ පොඩ්ඩක් අද? ඈ අපිට වතුවල වැඩ තියෙද්දි අපි මේ ඇවිල්ලා ඉන්නේ. අපේ ශ්‍රම මෙතන ඉන්න කොච්චර ශ්‍රමදායකද බලන්න. ශ්‍රමිකයෝ ගොඩද මේ මහපාරේ දඟලන්නේ? ඇයි මේ මහපාරේ ඇදලාද මේ ගොවිය? අපෙන් අපේ කම්කරුව කොච්චර ඉන්නවද මේ එක ගොවියෙක්ගේ? ඒ මිනිසුන්ට කණ්ඩ නැති වෙනවා. ඈ දැන් බලන්න අනුරාධපුර පැත්තේ වකුගඩු රෝගීන් වැඩිපුර ඉන්නවා කොට අනුරාධපුරේ මෙට්‍රික් ටන් 500ක් අවල දෙනවා යූරියා විතරක්. ඈ මේ නුවරඑලිය අපි ගොවියට එක පොහොර බින්දුවක් නැහැ. ඈ අපි කොහොමද වගා කරන්නේ? ඈ දැන් අපි කියනවා මේ යුද්ධේ යන්න කියලා තුවක්වත් දීලා පතරම් දෙන්නේ නැතුව ඈ පුළුවන් දෙක කරන්න. ඈ ඒ වගේ වැඩ තමයි මේ ආණ්ඩුව කරන්නේ. අපිට වවන්න කියනවා බෙහෙත් ටිකක් නැහැ, පොහොර ටිකක් නැහැ. ඈ කොහොමද අපි වවන්නේ? අපි ඇත්තම හරි වේදනාවෙන් කතා කරන්නේ. ඈ මෙතන මේ ගොඩක් ඉන්නේ පොදු ජන පෙරමුණ ඡන්ද දීපු මිනිස්සු, සීබී අමිතවල ඡන්ද දීපු මිනිස්සු, සීබී අමිතවල එස්බී අමිතවල අඩුම ගානේ ඇවිල්ලා අපේ ප්‍රශ්න අහන්නේ බලන්නේ. ඒගොල්ලන්ට එන්න පුළුවන් නුවරඑලියේ ජනතාවගේ ප්‍රශ්න අහන්න. මම කියන්නේ කරුණාකර අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා බුදුන් දැක නිවන් දකින්න අපිට පොහොර ටික දෙන්න. අපි තාම කරුණාව ඉල්ලා සිටින්නේ එච්චරයි.
Asianmirror.lk.